පටු බලතන්නහව මත අනාගත පරම්පරාව උගස් තිබ්බා. රට බාරගන්න ඉන්න අනාගත පරම්පරාවේ අධ්‍යාපන කටයුතු එන හිටීම කියන්නේ ජාතික අවාසනාව. අපිට දැන් ආණ්ඩුවෙන් අහන්න වෙනවා ඔබලා තව දුරටත් දරුවන් පාවා දෙනවද කියලා. මේ රජයේ අනිත් අංශ වගේම මේ විශ්වවිද්‍යාල අංශයත් සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණයකට ලක් කරලා තියෙනවා. ඔහුගේ කාලෙදි මෙතුමන්ලාගේ කාලේ පත් කරලා තිබුණු උපකොළපිරි තුමන්ලා දෙවනි වාරයේදි අපි ආපහු එයාගේ කාලය දික් කළ අවස්ථාව ලබා දුන්නා. එතකොට අද මොකද වෙලා තියෙන්නේ? ඒ වෙනකොට සිද්ධ වෙලා තියෙන්නේ වයිබර් විශ්වවිද්‍යාලයේ සහ සබර්ගමුව සහ කැලණිය කියන විශ්වවිද්‍යාලවල තමුන්නාංශලට වියත්මකින් පොහොට්ටුවට කඩේ ගිය උදවිය තමයි උපකොළපතිවරයන්ට පත් කරලා තියෙන්නේ. සාමාන්‍ය පෙළ විභාගයට දැනට අපි දින නියම කරලා තිබෙනවා. 2021 ජනවාරි 18 වෙනිදා සිට 27 වෙනිදා දක්වා. දැන් අපිට තීරණය කරන්නට වෙලා තිබෙන්නේ ඒ දිනවල මේ විභාගයේ පවත්වනවාද එහෙම නැත්නම් ඒ සම්බන්ධයෙන් වෙනසක් කිරීම සුදුසුද කියලා. මේ රටේ සමස්තයක් හැටියට පාසල් තිබෙනවා 10165. ඒ පාසල් වලින් දැනට විවෘත කරලා පන්ති පවත්වාගෙන යන්නේ පාසල් දල වශයෙන් 5100. එතකොට 11 වන ශ්‍රේණියේ පන්ති වලට යන්න පුළුවන් වන්නේ ශිෂ්‍යයන් භාගයකට පමණයි. හැබැයි මේ සියලු දෙනාම පෙනී සිටින්නේ පොදු විභාගයේ. මේ විභාගයේ දැන් නියම කරලා තිබෙන දින වකවානුව තුළ පැවැත්වීම අසාධාරණයි කියලා මම විශ්වාස කරනවා. සෑම දෙනාම එක විභාගයකට පෙනී සිටින්නේ. මමෙන් භාගයකට පන්ති පැවැත්වෙනවා. අනිත් භාගයට පන්ති පැවැත්වෙන්නේ නැහැ. ඉතින් එවන් තත්ත්වයක් තුළ සුදුසු තීරණය වන්නේ ඒ විභාගයේ ටිකක් කල් දැමීම. අපි සති දෙකෙන් දෙකට සමාලෝචනය කරනවා රටේ පවතින සෞඛ්‍ය තත්ත්වය. පුළුවන් තරම් ඉක්මනට මේ විභාගය පවත්වා. හැබැයි අද පවතින තත්ත්වය තුළ මේ විභාගය පැවැත්වීම සුදුසු වන්නේ නැහැ. උත්සාහ දරනවා. අලුත් දිනය තීරණය කිරීමේදී අවම වශයෙන් විභාග අපේක්ෂකයන්ට සති 6ක් කල් වෙනවා. විභාගයට පිළියෙල වීම සඳහා තමන්ගේ මානසිකත්වය ගොඩනගා ගැනීම සඳහා ටික කාලයක් අවශ්‍යයි. රජයක් විසින් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන මුදල් හැම වසරකම ලොකුවට වෙනස් වීමක් වෙලා නැහැ. රජයක් අඩුම වශයෙන් GDP එකෙන් 6% වෙන් කළ යුතුයි කියන එක තමයි ජාත්‍යන්තර ප්‍රමිතිය. ඒ ප්‍රමිතියට එකඟ වෙනවා කියන එක රනිල් මෛත්‍රී ආණ්ඩුවත් එකඟ වුණා 2015. ඒක සිද්ධ වුණේ නැහැ. ඊට කලිනුත් ඒ වගේ ප්‍රකාශ කළ තියෙනවා. නමුත් ඒක සිද්ධ වුණේ නැහැ. රජය එන්නේ මුදල් ප්‍රතිපාදන දීමෙන් ඉවත් වීම නිසා ජාත්‍යන්තර අන්තර ආයතන වලටත් අධ්‍යාපනය පිළිබඳ වැඩි තරමටත් මැදිහත් වෙන්න දැන් අවකාශය සෑදීගෙන යනවා. විශ්වවිද්‍යාලවල උපකුලපති තේරීමේදී අපි විශ්වවිද්‍යාල පාලක මණ්ඩලයට බලය දුන්නා තමන් කැමති උපකුලපතිවරයෙක් පත් කරන්න. නමුත් අද ඒක විරස් කළා. අද විශ්වවිද්‍යාල පහළුන් බවට පත් කරගන්න එකට අපි විරුද්ධයි. විශ්වවිද්‍යාල සංශෝධනයේ ගෙරෑලා මුළු රටේම ඉන්න පුරවැසියන් පහළුන් කෙරුවා. ඔබතුමා බටේර විශ්වවිද්‍යාලවල ඉගෙනගත්ත කෙනෙක් මේ නිදහස ගැන ඔබතුමා හිතුවේ නැද්ද? තාමත් මේ අයවැය ලේඛනයේ දැක්කහම අතිශය කනගාටුයි. ඒ වගේම අධ්‍යාපනයේට අඩුම වියදම අපේ පහුගිය අවුරුදු 25ක ඉතිහාසය ඇති කරේ 2012. ඒ අවස්ථාවේදී 1.5 අඩුම වියදම. දැන් මේ වසරේ කියේ මේ වසරේ අපේ අමතුමාගේ වියදමයි දල ජාතික නිෂ්පාදනයයි මුදල් අමාත්‍යාංශය අරගත්තාම 0.78. නවෝත්පාදනය ඇතුළු අනිකුත් සියලුම දෑ එකතු කරාට පස්සේ යන්තම් 100% ඉක්මවල තියෙනවා. අධ්‍යාපනයට වෙන් කළා තියෙන මුදල ගැන අපිට සන්තෝෂ වෙන්න බෑ. මොකද ඊට වැඩිය මොන හේතුවක් හින්දාද දන්නේ නැහැ මහාමාර්ගයට මුදල් වෙන් කළා තියෙනවා. අඩු ගානේ සාමාන්‍ය පෙළ විභාගේ තියන්න ඉස්සෙල්ලා ඔබතුමා කියලා තියෙනවා ඒ 18 වේදර තියන්න බැරි වුණොත් ජනවාරි සති 6ක් ඇතුළත තියෙනවා කියලා. සති දෙකෙන් දෙක අපි සමාලෝචනය කරනවා තත්වයේ දැනට තියන්න බෑ. ජනවාරි 18 ඉඳන් 27 වෙනිදා තියන්න බෑනේ. ඔව්. ඒ කියන්නේ ළමයි භාගයකට පන්ති තියන භාගයකට නැත්නම් ඉතින් එහෙනම් ඒක කල් දාන්න වෙනවා. සති දෙකෙන් දෙකකට අපි සමාලෝචනය කරනවා. පුළුවන් තරම් ඉක්මනට තියෙනවා. හැබැයි අලුත් දිනය නියම කරනකොට අවම වශයෙන් සති 6ක් කල් දෙනවා ඒ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මේ විභාගයට පිළියෙල වීම සඳහා. වෙහෙරගොඩයාය ප්‍රදේශයේ වනජීවී රාජ්‍ය අමාත්‍යවරයාත් නිලධාරීන් දෙදෙනෙක් අතර බහින් බස්වීමක් සිදු වුණා. මේ නිලධාරීන් දෙපළ වනජීවී ප්‍රසාදිනී සම්මානයත් මේ විජේකෝන් මහත්මයා ලබාගෙන තිබෙනවා. අනිත් මහත්මයා තමයි වාසල මහත්මයා. ඔහු නඩු 115ක් වනය ආරක්ෂා කරන වනජීවීන් ආරක්ෂා කරන නඩු දමල 170ක ආදායමක් වනජීවී දෙපාර්තමේන්තුවටත් රජයටත් ලබාගෙන තිබෙන. දෙපළගේ ආරක්ෂාව උදෙසා කියලා වහාම ක්‍රියාත්මක වන පරිදි රේඩියෝ මෙසේජ් එකකින් ගිරිතලයට මාරු කරලා තිබෙනවා. එතන තියෙන්නේ වැලි නිධියක ප්‍රශ්න.
ප්‍රශ්නයක් සහ වැලි ප්‍රවාහනය කිරීමේ ප්‍රශ්නයක් නිසා මම යෝජනා කරනවා වුණා කරලා මේ නිලධාරීන් මාරු කරන එක නතර කරන්න මේක සාකච්ඡා මාර්ගයෙන් විසඳන්න ඒ නිලධාරින්ට කිසිඳු දේශපාලන පරිගැනීමකට ලක්වන්නට ඉඩ තබන්නට එපා දරු ඇමතිතුමාට කියන කනගාටු ප්‍රකාශ කරලා මේ වැඩේ අවසන් කරන්න දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න Video ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න